යාම කසාද බඳිනකොට කිව්වා ගෙදර සියලු වැඩ කටයුතු ටික එයා කරලා දෙනවා මගේ සියලුම වැඩ කටයුතු ටික කරලා දෙනවා කියලා. සාතන් දෙවෙනි පාර බඳින්න තීරණය කරලා හිටියේ. ඒ කියන්නේ හොඳ තැනක අම්බෙලා කතා කරලා තිබුණා. මොකද යාන වාහන සල්ලි මිල මුදල් කියන සියලු දේ නැති වෙන සුළු. නමුත් තමන්ගේ පවුල කියන්නේ හිම දෙයක් නෙමෙයි. ඔයා මොන දේ හම්බ කරගත්තත් පවුල කියන දේ හම්බ කරගන්න බෑ. ඒක දෙවියන් වහන්සේ දෙන්නට දෙන්න පිටරක් හොඳට මැති අපි ඒකෙන් හොඳටම සෑහීම් කරපත් වෙලා තියෙන්නේ. කියන සාර්ථකත්වය. ළමයි හම්බුණාට පස්සේ කාන්තාව ඒ පවුලේ බලේ අතර ගන්නවා කියන්නේ ඇත්තද? අනිවාර්යෙන්ම. මොකද ඒක තාත්තා බලේ අතර ගන්න තරම් නෙමෙයි හස්බන්ඩ් ને රිජෙක්ට් වෙනවා කියන එකත් ඇත්ත. මට මගේ ජීවිතේ මගේ මරණකම් මට ඉන්න එකම හස්බන්ඩ් මෙයා. මගේ පළවෙනි පෙම්වත, මගේ පළවෙනි ආදරය, මගේ පළවෙනි සහ අන්තිම හස්බන්ඩ් එච්චරයි ඉන්නේ. ඉතින් මගේ ජීවිතේ මෙයා. Sana Show, the people's YouTuber. අපි රජිත හිරාන් අපේ සහෝදරයා ඉන්නවා එක ගමේ අනිවාර්යෙන් පානදුරේ. පානදුරේ රාජකීය එලගිරි. එලකිරි. මොකද වෙන්නේ? ඉතින් අද පොඩ පොඩ කෙලින් ඉන්න බලා. කෙලින් ඉන්නවද? කෙලින් ඉන්න පුළුවන්ද? මේ වෙලාවට කෙලින් ඉන්න ටික අමාරුයි. හැබැයි කොල්ල කෙලින්. කොල්ල කෙලි. ආ දුවට බයයි නේද? අර කුංචි කටකාර කෙල්ලට බයයි නේද? දුවට නෙමෙයි බක්ම කියන්නේ. මම වැඩිපුරම බය අන්න අරයට. කවුද අරයා කියන්නේ? ඔයින් නිල්පාට සාරිය කියන්නේ. මෙන්න මෙයා. කොමෙන් මෙන් මෙන් මෙන්. මේ මට තමයි බයයි. අයියා ඇත්තටම ගෙදර වැඩවලට උදව් වෙනවද? ආ ඒක වැඩවලට උදව් වෙනව නේ. වැඩ කරගව ගන්න. වැඩ ගෙදර වැඩ ඔක්කොම කරන්නේ මම තමයි. ආ එහෙමද? ඔව්. මම වැඩට දාලා තියෙන්නේ. ඒ කියන්නේ බල්ලා නෑවීම පවා මට තමයි යෝජිත. අයියේම කරේ. පවු මේ මාස. නෑ මම කසාද බඳිනකොට කිව්වා ගෙදර සියලු වැඩ කටයුතු ටික එයා කරලා දෙනවා මගේ සියලුම වැඩ කටයුතු ටික කරලා දෙනවා කියලා. සා බල්ලා නෑවීම පවා මම කරනවා කියලා. ඉඳලා සියලුම වැඩ කටයුතු ටික. දැන් මේ කසාදෙන්ද කසාද බැඳිල්ල එපා වුණේ ආයේ. ඔව් ඒක තමයි මම දැන් අතන දෙවෙනි පාර බඳින්න තීරණය කරලා හිටියේ. ඔව්. ඒ කියන්නේ හොඳ තැනක අම්බෙලා කතා කරලා තිබුණා. ඒකට තියාර මේ තියෙන රාජකාරීත් එක මට ඇත්තටම එපා වුණා. මම කල්පනා කරා මේක විතරක් හොඳයි මේක විතරක් ඇති කියලා. මේ විතරක් ඇති කියලා. ඉස්සරහට මොනවද ඔය දෙන්නා? එකතු වෙලා මොනවා හරි කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ ඇත්තම කියනවා දැන් ඇත්තට මෙච්චර වෙලා විහිළුනේ කරේ. ඔව් විහිළුනේ. මෙච්චර කාලයක් වයිෆ් ගැන මොකද කියන්න තියෙන්නේ? මෙච්චර කාලයක් අපි දෙන්නා මේ හැමදේම කරේ එකට එකතු වෙලා තමයි. අපි ජීවිතේ පෙරදුනා, ජීවිතේ ජයගත්තා. අපි ඒ වුණාට පෙරදුනා කියලා අපි අතහැරියේ නැහැ ජීවිතේ. අපි තාම ජීවිතේ සටන් කරනවා. කවදාද අපි ජීවිතේ ජය ගන්නවා? ඒ ජීවිතේ ජයගන්නේ අපි දෙන්න එකටම තමයි. අපි දෙන ජීවිතේ එකට කවදාද දවසක ජය ගන්නවා? ජීවිතේ වැඩිපුරම ආදරය කරපු කාන්තාව කවුද කියලා ඇහුවොත් කවද කියන්නේ? මං හිතන්නේ වැඩිපුරම ආදරය කරන්නේ මෙයාට වෙන්නේ. මහත්ය ගැන මොකද කියන්න තියෙන්නේ? වචන එකකින් කියන්නේ බෑ, කෙටියෙන් කියන්න බෑ. මම මෙහෙම කියනවා මහත්ය. නසරන් කාලකන්ණි. නෑ 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 නෑ. හස්බන්ඩ් කියන්නේ මට හම්බෙලා ඉන්න හස්බන්ඩ්. හරිම ඩවුන් ටු අර්ත්. ඒ කියන්නේ පොළවේ පය ගහලා ඉන්න හැම මිනිස්සයත් එක්කම එකම මට්ටමින් ආශ්‍රය කරන මම හරි කැමැතිම ක්වලිටි එකක් එයාගේ. මොකද එයා කියන්නේ අපි සාමාන්‍ය මිනිස්සු විවිධ තලවල ඉන්න මිනිස්සුන්ට විවිධ හැඳිවල ඉන්න බෙදන්නේ. එහෙම එකක් මම කවදාවත් රයිතකින් දැකලා නැහැ. මොකද එයා හැම මිනිහටම හැම කෙනාටම හරිම ඈක්වල් හැමෝටම බෙදන්නේ එකම හැඳි. මම මල්ලි මැනේජරුත් එකයි සිකියුරිටි ගාඩුත් එකයි. මම හැම මිනිස්සයටම අයියේ කියනවා. වයස වැඩි නම් අයියේ කියනවා. වයස අඩු නම් මල්ලි කියනවා. සම වයස නම් මචං කියනවා. මට ඌ ලොක්කෙද්ද පොඩ්ඩෙද්ද මොකෙද්ද කියන එක මට අදාළ නැහැ මචං. මම උඹට මචං කියලා අපි කතා කරනවා. මගේ ජීවිතේම තමයි. මට කවුරුත් ලොකු නැහැ. කවුරුත් පොඩි නැහැ. රජිත හිරාන් කියන්නේ නළුවෙක් නේ. සාමාන්‍යයෙන් කෙල්ලෙක් නළුවෙක්ව බඳින්න නැත්නම් නළුවෙක් එක්ක ආශ්‍රය කරන්න බයයි. මොකද ඒගොල්ලන්ට ලස්සන නිලියෝ හම්බ වෙනවා, ලස්සන ගෑල් ළමයි හම්බ වෙනවා. කොහොමද මේ අයියව විශ්වාස කරේ ඔය තරම්? නෑ නෑ මෙහෙමයි. මම රජිත හිරාන් කියන නළුවව නෙමෙයි ඉස්සෙල්ලම අඳුරගත්තේ සහෝදරයා. ඒ කියන්නේ මගේ අක්කගේ හොඳම යාළුවා. ඉතින් ඌ එන කැතයි. ඒ කැතින්ද බය නැතු යාළුව නා. මොකද හේතුව වෙනයි කැත. මම තාම ඉඳන් ඉන්නේ මං තාම කැතයි කියලා. දැන් කැලේ සෙට් වෙනවා. ආ එහෙමද? ඔව් ඒ වුණා නම් මම ඉතින් මෙයාට ආදරේ නිසා මං ඒව පොඩක් ෂේප් එකේ අතල්ලා. ඇවිල්ලා කියනවා දරයා සෙට් වෙනවා මෙහෙම කතා කරනවා. නෑ නෑ එහෙම නෑ. ඇත්තමකුත් මෙහෙමයි. අපි දෙන්න දැන් දෙමව්පියෝ අපි බැඳලා අපේ දරුවෝ ඉන්නවා. අපි තේරුම් අරන් ජීවිතය කියන්නේ මේකයි කියන එක අපි දෙන්නම තේරුම් අරන් තියෙනවා. මොකද කවුරු කොහොම මොන සුනාමිය ජීවිතේ ආවත් Tamanට ඉතුරු වෙන්නේ Tamanගේ පවුල විතරයි. මොකද යාන වාහන සල්ලි මිල මුදල් කියන සියලු දේ නැති වෙන සුළු. නමුත් තමන්ගේ පවුල
කියන්නේ එහෙම දෙයක් නෙමෙයි. ඔයා මොන දේ හම්බ කරගත්තත් පවුල කියන දේ හම්බ කරගන්න බෑ. ඒක දෙවියන් වහන්සේ විසින් දුන්නු දායාදයක්. ඉතින් ඒක රැකගන්න අපි දෙන්නම දිවිහිමියෙන් සටන් කරනවා. අපි දෙන්නම දිවිහිමියෙන් කැප වෙලා තියෙන්නේ. ඒ කියන්නේ එයාට මටත් එයාටත් අපි දෙන්නට දෙන්න විතරක් හොඳටම ඇති. අපි ඒකෙන් හොඳටම සෑහීමකටපත් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අපේ දරුවෝ ඉන්නවා. අපි දරුවෝ අපි තමයි දරුවන් ගෙනාවේ. ඒකට අපේ වගකීම ආදර්ශමත් දෙමාපියෝ ලෙස ජීවත් වෙන එක. ඉතින් අපි ඒක උපරිමෙන් කරනවා. මොකද කිසිම තැනක මගේ දුවලා දෙන්නට ලැජ්ජ වෙන්න කාරණාවක් කරන්න අපි කැමති නැහැ. ඉතින් අපි පවුලට ගොඩක් ආදරේ අපි දෙන්නම. ඒක තමයි මම හිතන අපි දෙන්නගේ තියෙන සාර්ථකත්වය. ළමයි හම්බුණාට පස්සේ කාන්තාව ඒ පවුලේ බලේ අතර ගන්නවා කියන්නේ ඇත්තද? අනිවාර්යෙන්ම. මොකද ඒක තමයි බලේ අතර ගන්න තරම් නෙමෙයි හස්බන්ඩ් ને රිජෙක්ට් වෙනවා කියන එකත් ඇත්ත. මම රිජෙක්ට් වෙලා නැහැ. හැමදාම නම්බර් එක රජිත මගේ ජීවිතේ. මොකද එයා නැත්තම් මගේ පවුල සම්පූර්ණ නැහැ. දැන් මම ඇහුවොත් එහෙම රජිතට ආදරේ පැටවු දෙන්නරද? නෑ ඉස්සෙල්ලම රජිතට. නෑ 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 ළමයි දෙන්න. නෑ 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 මෙහෙමයි. නෑ නෑ හස්බන්ඩ් තමයි ගොඩාක් මාදරේ. මොකද කවදා හරි දවසක මගේ දුවල දෙන්න කසාද බඳලා ඒගොල්ලන්ටත් හස්බන්ඩ්ස් හම්බේ. මට මගේ ජීවිතේ මගේ මරණකම් මට ඉන්න එකම හස්බන්ඩ් මෙයා. මගේ පළවෙනි පෙම්වත, මගේ පළවෙනි ආදරය, මගේ පළවෙනි සහ අන්තිම හස්බන්ඩ් එච්චරයි ඉන්නේ. ඉතින් මගේ ජීවිතේ මෙයා. ඉතින් ඔහොම කියලා gedara කියලා වැඩ ටික බාර දෙනවනේ ෂේප් එකේ. ඔහොමයි. ඉතින් ඇත්තම කියනවා නම් ඉතින් මෙහෙමයි gedara ජීවිතේදී මේ පිම්පොන් කියන නළුවවත් අර වීර ප්‍රකාශ කරන ටෝක් දෙන බුවාවත් ඒ මුකුත් නෑ මචං. ඉතින් ඇත්තම කතන්දරේ gedaraදී මම බිරිඳට සහයෝගය දක්වනවා. අපි දරුවන්ගේ වැඩ කටයුතු කරනවා. අපි මේ අර අර වීර බුවා ටෝක් දෙන එහෙම ටෝක් දෙනකොට ඔයාලට බයක් හිතෙන්නේ නැද්ද? මේ මනුස්සය මොකක් හරි ප්‍රශ්නයක් දාගන්න ඉදලා. දාගන්න බය වෙනවා. නෑ 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 බය ඇයි කියලා අවංකවම බයයි. බය වෙන්න කියන එක ඉතින් ඕනම කාන්තාවට ඇති වෙන දෙයක් නේ. ඕ හරි 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 ජය වේවා. ඒ ඇත්තටම බයයි. නමුත් ඉතින් මෙයාට දැන් ගොඩාක් ඒ තත්ත්වෙන් මිදිලා ඉන්නේ මෙයා. මොකද මෙහෙමයි, අපි හොඳම දේ තමයි අපිට සමාජය වෙනස් කරන්න බෑ, මිනිසුන්ගේ ආකල්ප වෙනස් කරන්න බෑ. හොඳම දේ අපි ඒකට උත්සාහ කරන්නේ නැතුව අපිට හැදිලා තියෙන අපි කම්ෆර්ටබල් සමාජයකට අපි යන්නේ. රජිත හිරාණන් අයගේ කැමැතිම ගතිගුණේ මොකක්ද? මම හරි ඉස්සෙල් කිව්වේම තමයි මල්ලි. ඒ කියන්නේ මම හරි කැමැති මෙයා හැමෝටම ඉක්වල් පොළවේ පය ගහලා ඉන්න. ඒ කියන්නේ එයාට අර බොරුව කියලා දෙයක් නෑ. එයාගේ හිතට එන්නේ මොකද්ද? ඒක එයාගේ නෑ හරි අව්‍යාජයි. ඒ කියන්නේ එයා මම මෙතන මේ විදිහට කතා කරොත් මට මෙහෙම පර්සනැලිටි එකක් හැදෙයි, මට මෙහෙම ක්‍රවුඩ් එකක්. එයාට ඒක අවශ්‍ය නෑ. එයා එයාගේ හිතට එන්නේ මොකද්ද? අවංගොම හිතට දැනෙන්නේ මොකද්ද? එයා ඒක තමයි ප්‍රකාශ කරන්නේ. අක්කිගේ කැමැති ගතිගුණිය මොකද්ද? මෙයාගේ හරිම කැමැති ගතිගුණිය තමයි මෙයා හරි පිළිවෙලයි. මෙයා හරි හැම දෙයකම මෙයා يعني පිළිවෙලකට ක්‍රමානුකූලව ජීවිතේ හැඩගස්වාගෙන යන ගමනක යන නිසා මම මෙයාට හරි ආසයි. ආසයි. ඔව්. අකමැතිම මෙයාගේද? ඔව්. අකමැතිම මෙයා වැඩිපුර කියන එකට. නෑ 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 මෙයා මද්රව يعني මේ අරක්කු සිගරට් බොන එක තමයි අකමැතිම දේ. මම ආසම නැහැ. ඉතින් මොනා කරන්නද? මිනිස්සෙක්ට එක හරි වැරදක් තියෙන්න ඕනේ නේද? දෙලිම කියන්නේ ඒක අතහැරගන්න කියලා. කියලා තියෙන්නේ ටිකක් අමාරුයි. නේද? ආ ඒවල මේවා යන්න දිනකොට දෛවය කතා කරනකොට අරක්කු බිව්වද සිගරට් බිව්වද කියලා නෙමෙයි. යන්න කතා කරොත් අපිට යන්න වෙනවා. ඉතින් ඒකට හේතුව අරක්කු සිගරට්ම නෙමෙයි. මම මේ කියන ආදරණීය සහෝදරයන්ට අරක්කු සිගරට් බොන්න කියලා නෙමෙයි මම මේ කියන්නේ. ඕගොල්ලෝ කවදාවත් අරක්කු සිගරට් බොන්න එපා. මම බොනවා. හැබැයි මම නවත්තනවා ඕගොල්ලෝ බොන්න එපා. අක්කිගෙන් පුංචි දෙයක් අහන්න ඕනේ. දැන් රටේ ඉන්න ගෑනු ළමයි හිතනවා එක දිගට මැසේජ් කරොත් ආදරය කරන කාලේ එක දිගට මැසේජ් කරන්න ඕනේ, එක දිගට කතා කරන්න ඕනේ, හැමතිස්සෙම එයත් එක්ක ඔන්ලයින් ඉන්න ඕනේ. ඇත්තට මේක ආදරයක්ද? ෆෝන් එකෙන් එයත් එක්ක එක දිගට මැසේජ් කරන්න ඕනේ, ඔන්ලයින් ඉන්න ඕනේ? නෑ නෑ මෙහෙමයි. දැන් මමයි රජිත අවුරුදු 8ක් ආදරය කළා. දැන් අපි අවුරුදු 13ක් 14ක් කසාද බැඳලා. ඉතින් අපි ලොකු කියන අන්ඩර්ස්ටෑන්ඩින්ග් එකකින් ජීවත් වෙන. කවදාවත් තමන්ට ආදරයක් තියෙනවා නම් කෙනෙක්ව ඒක හිර කරලා බලෙන් තද කරලා ලබා ගන්න හිතන්න එපා. මොකද එතන අවංක ආදරයක් නෑ. ඒ කියන්නේ let the people the person go out. එයාට කියන රිලැක්ස් ඉන්න දෙන්න. එයාව නිදහසේ අතාරින්න. එතකොට එයා ඇත්තටම ඔයාට ලැබෙන්න ඕන කෙනෙක් නම්, ඔයාට අවංකවම ආදරය කරන කෙනෙක් නම් කොහොමත් ඔයාගේ වටේ එයා දැවටෙනවා. එයා ළඟ ඉන්නවා. දැන් මම කොල්ලෙක් විදියට කවදාවත් මෙයාට කියලා නෑ. කොණ්ඩේ වවන්න, කොණ්ඩේ කපන්න, කලර් කරන්න, කොටන දින්න, ඒවා එපා. ඒවා මුකුත් කියලා නෑ. සීමාවල් දාලා බැඳීමක් වා කැමති විදිහට වා ජීවත් වෙන්න. එහෙම තද කරගෙන ඉන්න එක අවංක ආදරයක් විදිහට මම දකින්නේ. ඒක ඇවිල්ලා ආත්මార్థකාමී. ඒ කියන්නේ තමන්ට අවශ්‍ය දේ ලබා ගන්න හදන දෙයක්. ඒක වැරදි. මොකද දෙදෙනෙක්ගේ විවාහයක් මොකක් හරි සම්බන්ධතාවයක් කියන්නේ දෙන්නට දෙන්න ෆ්‍රී ඉන්න දෙන්න. ඒක එතන තමයි අවංක ආදරේ.
මට සීම බන්ධන දන්නෙත් නෑ. වා විනෝද වෙන්න එපා, ඔය අරක් කරන්න එපා, මේක කරන්න එපා, මේම කියලා. හැබැයි මෙයා මට දැනුවත් කරනවා මේක වැරදි. අරක් බිව්වා මෙහෙම දෙනවා, සිගරට් බිව්වා මෙහෙම වෙනවා. මේ වැරදි හැමදේම කරා. හැබැයි බොරු කියන්න ඕනේ නෑ. මම මේ ප්‍රවර්ධනයේ කටයුත්තක් නෙමේ මම මේ කියන්නේ. අරක් බිව්වාම ලිවර් එකට හොඳ නෑ, සිගරට් බිව්වාම පිනහලු වලට හොඳ නෑ. මේ සියලු දෙයම මම එතෙ ඉඳලා මම නවත්තනවා. අක්කගේ ගතිගුණ ඇවිල්ලා තියෙන්නේ වැඩිපුරම ලොකු එක්කෙනාටද පොඩි එක්කෙනාටද? මෙයා තමයි, යාගෙන් තමයි ආන්න ඕනේ. ලොක මං වගේ. ලොක ඔයා වගේ. හස්බන්ඩ් වගේ. එයා හරි අවංකයි, හරිම يعني මෙයා වගේ තමයි. යාගෙන් ඉතින් channel එකට ගිහිල්ලා. ඔව්. කෙලින් කතා කරේ යාත්. දැන් පොඩි එක්කෙනා එන්නේ, පොඩි එක්කෙනා ගොඩක් ලැජ්ජාශීලී, පැත්තකට වෙලා ඉන්න කැමති. ඔයා වගේ. ඒ වගේ. හැබැයි ඉතින් කවදාද දවසකදී මට යන්න බැරි අවසාන ගමන. මගේ ඉතුරු ටික සම්පූර්ණ කරන්නේ ලොක්කා තමයි. ලොක්කා. හැබැයි ලොක්කයි මායි ලොකු ළඟ හිතවත්කමක් නැහැ. හැබැයි මම බලාපොරොත්තු වෙනවා මම නැති දවසක මගේ ඉතුරු කොටස ලොක්කා සම්පූර්ණ කරයි කියලා. ඔයා මොකද කියන්නේ දෙන්නට? මගේ දුවල දෙන්න අපේ ඇස් දෙක වගේ. කියන්නේ අපේ අපි හම්බුනවා තියෙන අපේ මොකක්ද දෙකට කියන්නේ අපේ ප්‍රාග්ධනය දෙන්න. ඉතින් ඒ කියන්නේ ඒ දෙන්න වෙනුවෙන් තමයි අපි හැමදේම කරන්නේ. මොකද දරුවෝ කියන කට්ටිය එන්නේ අපේ වමනාවට. මිසක් දරුවන්ගේ වමනාවට දරුවෝ මේ ලෝකෙට එන්නේ නැහැ. අපි තමයි දෙමව්පිය විදිහට දරුවන්ව ගේන්නේ. ඒකට අපේ වගකීම, අපේ දරුවන්ට නිවැරදි මාර්ගය, හරි ක්‍රමය, සියලුම යන්න ඕන විදිය, හරි ගතිගුණ කියලා දෙන එක අපේ යුතුකම. ඉතින් මගේ දරුවෝ කවදා හරි දවසක අපේ දරුවෝ මේ සමාජෙට, මේ ලෝකෙට කියන්නේ හොඳ වැඩදායි පුද්ගලයෝ වෙන්න ඕනේ. ඒක තමයි අපි දෙන්නගේ එකම බලාපොරොත්තුව. ඒ කියන්නේ අපි කැමති අපේ දරුවෙක් වෛද්‍යවරයෙක් වෙනවා නම් අපි හැමතිස්සෙම කියන්නේ පුතේ ඔයාලා ડોක්ටර් කෙනෙක් වුණාට කමන්නේ, වයසක අයගේ සල්ලි ගන්න එපා, දුප්පත් මිනිස්සුන්ගෙන් සල්ලි ගන්න එපා. ඒක කරන්න ඕනේ. මගේ ලොකු දුවට ලෝයර් කෙනෙක් වෙන්න කියලා කියන්නේ හැමතිස්සෙම පුතේ ඔයා කතා කරන හැම නඩුවකම කාන්තාවට වෙන අසාධාරණයට සල්ලි ගන්න එපා. ඒක ඉබේ තමන් කාන්තාවක් එහෙනම් තමන් අනිත් කෙනාට යුතුයකම ඉෂ්ට කරන්න ඕනේ. මට හරි දේ ලබා දෙන්න ඕනේ. අර ඒ වෙනුවෙන් නොමිල කතා කරමු. මුදල් කියන දේ අද 30 60 නැති වෙයි. නමුත් තමන් 365 දවසේ අපි එක දවසකට එක හොඳක් කරොත් අපි අවුරුදු ඉවර වෙනකොට අපි හොඳ වැඩ 365ක් කරලා තියෙනවා. කවදාද දවසක අපි අන තැනකට ගෙනියන්න ඉතුරු වෙන්නේ ඔය ටික විතරයි. ඒක මමයි රජිතයි තේරුම් අරන් ජීවත් වෙන්නේ. ඉතින් අපි දරුවන්ට කියන්නේ ඒ දේ ඒ විදිහටම කරන්න කියලා. ඉතින් මල්ලී මම කියන්නේ ඒකයි. මම කියන්නේ දරුවන්ට ජීවත් වෙන්න ඕන වටපිටාව, يعني ඒගොල්ලෝගේ ආර්ථික ශක්තිය ගොඩනගන එක මගේ අන්තිම හුස්ම හෙළන මොහොත දක්වා මම හදලා මම ඒගොල්ලන්ට ඒ දේ හදලා දිලා මම මැරෙන්නේ. හැබැයි මගේ දරුවෝ මම කරන වෘත්තික, ඒ කියන්නේ ඒගොල්ලෝගේ වෘත්තික தත්ත්වේ මත ඒගොල්ලෝගේ මේ වෘත්තිය තුල ඒගොල්ලෝ ගොඩනගන්න ඕනේ මේ සමාජයට සේවයක් කරන්න. මම හිතන්නේ ලංකාවේ නොමිලේ බෙහෙත් කරන වෛද්‍යවරයෙක් බිහි වෙනවා නම් ඒ මගේ දරුවගෙන් විය යුතුයි. නොමිලේ කතා කරන නීතිඥයෙක් වෙනවා නම් ඒ මගේ දරුවගෙන් විය යුතුයි. මම ඒ දේ මම ඒගොල්ලන්ට ජීවත් වෙන වටපිටාව මම හදනවා. හැබැයි මේ රටේ ජනතාව වෙනුවෙන් කතා කරන, වැඩ කරන සේවකයා මම නිර්මාණය කරනවා. ජය වේවා අයියේ. නියමයි. ඇත්තටම ඔය වගේ දෙන්නේ ඉන්න ඕනේ මේ රටේ. ඔය විදිහට හිතන්න. ජය වේවා ඔය දෙන්නට. බුදු සරණයි. හොඳට ජීවිත ඉස්සරහට ගෙනියන්න. ඒ ශක්තිය ධෛර්යය ලැබේවා. අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ මම පොඩි තැනකින් ආපු, ඉගෙන පොඩි තැනකින් ඇවිල්ලා මිනිස්සු මාව රජ කරපු මේ රටේ, මාව කලාකාරයෙක් කළා, මාව ඉහළ තැනට ගෙනාවු ජනතාවක් ඉන්න මේ රටක් මේක. මේ රටේ ජනතාවට අපි ණය ගැති. මේ රටේ ජනතාව වෙනුවෙන් අපි මොනවද කළ යුතුමයි? ඒ දේ මම කරනවා. කවදාද දවසක ඔයගොල්ලන්ට හම්බුනොත් නොමිලේ බේත් කරන වෛද්‍යවරියක්, නොමිලේ නඩු කතා කරන ලෝයවරියක්, ඒ මගේ දුවලා දෙන්න වෙන්නේ.